බඩ වැඩි වෙලාද බර වැඩි වෙලාද අද මං අරන් ඇවිල්ලා දෙන ඔයාලට ටිප්ස් පහක් ඇයි කියලා අහන්න එපා මේ වීඩියෝ එක බලන්න පළවෙනි එක පැණි රස කෑම වලින් වළකින්න පැණි රස කෑම වර්ග නිතරම ඔයා ආහාරයට ගන්නව නම් ඔයා ආහාරයට ගන්නේ ආහාරවල තියෙන සීනි කාබෝහයිඩ්‍රේට් විදියට ජීර්ණ වෙලා ග්ලූකෝස් හැටියට ඔයාගේ රුධිරයට එකතු වෙනවා අධික සීනි සහිත පැණි රස කෑම හයිජියයි කාණ්ඩයට එකතු වෙනවා හයිජියයි කියලා කියන්නේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක වැඩි ආහාරවලට ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක වැඩි ආහාරවල තියෙන ග්ලූකෝස් ඉතාම කෙටි කාලයක් තුල ජීර්ණය වෙලා ඔයාගේ රුධිර සීනි මට්ටම ඉහළ නංවන්න හේතුවක් වෙනවා ඊට පස්සේ ඔයාගේ අඥාසයෙන් ඉන්සියුලින් නිකුත් වෙලා රුධිරයේ තියෙන සීනි මාංශ පේශි සෛල තුලට තැම්පත් කරනවා මෙන්න මේ වෙලාවේදී ඉන්සියුලින් දන්නේ නැහැ කොච්චර ඉතුරු කරන්න ඕනද කියලා මෙයා උපරිම සීනි සෛල තුලට තැම්පත් කරනවා ඔන්න එතකොට ඔයාගේ ඇඟේ සීනි මට්ටම අඩු වෙනවා එතකොට ඔයාට ඈලි මෑලි ගතියක් කම්මැලි ගතියක් වගේම බඩගිනි ගතියක් දැනෙනවා අන්න එතකොට තමයි ඔයාට නැවත නැවත කන්න හිතිලා ඔයාට හරියට ඩයට් එක ෆලෝ කරගන්න බැරි වෙන්නේ ටිප්ස් නම්බර් 2 හොඳට වතුර බොන්න වතුර කියලා කියන්නේ නැචරල් ඇපටයිට් සර්පාසන්ට් එකක් ඒ කියන්නේ වතුර වලට පුළුවන් ඔයාගේ ආහාර රුචිය අඩු කරන්න ඔයා නිතර වතුර බීලා ඉන්නකොට ඔයාට ඔයාගේ බඩ පිරිල වගේ හැඟීමක් දැනෙනවා ආහාර ගැනීම නතර කරන ලෙස මොළයට සංඥා නිකුත් කරනවා ඔයා නිතර තිබහෙන් වගේ ඉන්නකොට ඔයාට වතුර තිබහත් බඩගින්නක් වගේ දැනෙන්න පුළුවන් අන්න එහෙම වුණොත් ඔයාට ඔයාගේ කෑම පාලනය කරගන්න බැරි වෙනවා කෑමට යමක් ලබා ගැනීමට පෙර වතුර වීදුරක් පානය කිරීමෙන් අනවශ්‍ය ආහාර ගැනීම වළක්වා ගන්න පුළුවන් කියලා රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා අධික බර ඇති කාන්තාවන් 50 දෙනෙක් ඔවුන් මෙම පරීක්ෂණයට අරගෙන තියෙනවා සාමාන්‍ය ජල පරිභෝජනයට අමතරව අඛණ්ඩව සති 8ක් උදේ දිවා ආහාර සහ රාත්‍රී ආහාරයන් වලට මිනිත්තු 30කට පෙර ජලය මිලිලීටර් 500ක් පානය කරන්න දීලා තියෙනවා සහභාගී වූ කාන්තාවන්ගේ ශරීර බර මේදය සහ මේද ප්‍රතිශතය ඒ වගේම ශරීර ස්කන්ධ දර්ශකයේ අඩුවීමක්ද කරගෙන තියෙනවා ඒ විතරක් නෙමෙයි ඔවුන් ආහාර රුචියද පාලනය කරගෙන තියෙනවා කියලා මේ සමීක්ෂණයෙන් හෙළිවලා තියෙනවා මේ සඳහා මම කරුණු හොයාගත් ලිපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඔයත් බලලා තව අධ්‍යයනය කරන්න එතකොට ඔයාටත් මේ දැනුම තව වැඩි කරගන්න පුළුවන් ටිප්ස් නම්බර් 3 දෛනික ආහාර වේලට ප්‍රෝටීන් බවුල ආහාර එකතු කරගන්න කිරි බිත්තර මස් මාළු වගේ දේවල් ප්‍රෝටීන් බවුල ආහාර ඔයාගේ දෛනික ආහාර වේල වලට එකතු කර ගැනීම ඔයාගේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ නංව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙමගින් ඔයාගේ මෙටබොලිසම් එක ඉහළ නංවා ගැනීමට හැකියාවක් තියෙනවා ටිප්ස් නම්බර් 4 ඇල්කොහොල් වලින් නැත්තෙන් ඔයා යාළුවෙක්ට ටිකක් සෙට් වෙන කෙනෙක් නම් ඔන්න මේක ටිකක් නවත්තන්න වෙනවා මොකද ඇල්කොහොල් ග්‍රෑම් එකක කැලරිස් 7ක් අඩංගු වෙනවා සාමාන්‍යයෙන් බොන ලික වර්ගවල 40%ක් විතර ඇල්කොහොල් අඩංගු වෙනවා ඔයා සතියකට දවසක් වගේ මිලිලීටර් 300ක් වගේ බොනවා නම් ඇල්කොහොල් ග්‍රෑම් 120ක් වාගේ ශරීරෙට එකතු වෙනවා බලනෝ 120 වැඩි කර 7 යොදලා කැලරි 840ක් සතියට අමතර වැටිලා ඉතින් මම මේ කිව්වේ ඇල්කොහොල් වලින් විතරක් එන කැලරි ප්‍රමාණය මේකට එකතු කරන්න අනිත් පැණි බීම වල જાති ඔයා මේකට එකතු කරන අනිත් පැණි බීම වල වගේ තියෙන කැලරිස් එහෙම එකතු වෙලා එනකොට මේක තව මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන් ඉතින් ඔයාට පුළුවන් නම් මේ අමතර ඔයාගේ ශරීරයට එකතු වන ඇඟට අහිතකර දේවල් වලින් ඈත් වෙන්න ඔයාගේ වේට් ලොස් ජර්නි එක ඔයාට ලේසියෙන්ම සක්සස් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා ටිප්ස් නම්බර් 5 කැලරි ඩෙෆිසිට් ඩයට් එකක් කරන්න කැලරි ඩෙෆිසිට් ඩයට් එකක් කොහමද හරියට අපි කරන්නේ කොහමද අපි හරියට කවුන්ට් කරගන්නේ කියලා මම මීට කලින් වීඩියෝ එකක් කරලා තිනවා ඔයා බලන්න නැත්නම් මේ උඩ තියෙන ලින්ක් එකෙන් බලන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවා බලන්න මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා share කරන්න අමතක කරන්න එපා like කරන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එකෙන් ලැබිච්ච දැනුම ඔයාගේ තවත් යාළුවෙකුට තවත් ඔයාගේ හිතවතෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා අලුත් වීඩියෝ එකක් ගෙනේ මේ බලාපොරොත්තු වෙමි මම ආදර සමු ගන්නවා සුබ දවසක්